දේශපාලන දේශපාලඥයා වටේ ඉන්න සමහර හෙංචයියන් මේ වෙලාවේ රාජ්‍ය සේවකීන් පවා තමන්ගේ රාජ්‍ය සේවය කරන්නේ නැතුව දේශපාලන හෙංචයියන් බවට පත් වෙලා දේශපාලන අතකුළු බවට පත් වෙලා දැන් කල්පනා කරනවා තමන්ගේ රාජ්‍ය සේවය වෘද්ධිය පාවිච්චි කරලා මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් ද කියලා උත්සාහයක් ගන්න. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් මේ දිනවල වැඩ වර්ජනය කරන සෑම රාජ්‍ය සේවකයෙකුටම අපි බොහොම පැහැදිලිව මතක් කරනවා කරුණාකර මේ දුෂ්ට පාපතර ක්‍රියාවට ඔබේ සහයෝගය ලබා දෙන්න එපා. මේ මේක කීප දිනෙකගේ ඌමනාවක් විතරයි. දැන් බලන්න මේ උද්ඝෝෂණය කරන අතරේ ප්‍රමුඛ ස්ථානය දරන්නේ කවුද? සමන් රත්නප්‍රිය, රවි කුමුදේශ්, ඒ වගේම ශෙනාල් ප්‍රනාන්දු වෛද්‍යවරයා. ශෙනාල් ප්‍රනාන්දු වෛද්‍යවරයා කියන්නේ අපි නැගෙනහිර ජටිය ගැන කතා කරනකොට අපේ ආණ්ඩුවට විරුද්ධව නැගී සිටලා විවිධ මතවාද ගෙනල්ලා මේ ජනතාවගේ මොළය විකෘති කරලා විවිධ මත ප්‍රකාශ කරපු පුජ්‍යලේ මේ සියලු දෙනාම ඉන්නේ දේශපාලන වැඩපිළිවෙල තුල. ඒ නිසා මම ආදරණීය රටේ ජනතාවටත් මතක් කරනවා දැන් අනුරු කුමාර් දිසානායකට අනුන්ට කළ දේ තමන්ට පළ දේ කියන සංකල්පය තුල ඉඳගෙන අනුරු කුමාර් දිසානායක මහත්මයාට බිත්තර පූජාව ලැබුණා. ඒ වගේම තමයි විජිත හේරත් සහෝදරයාට ගල් පූජාව ලැබුණා. එනිසා මම රටේ ජනතාවට මතක් කරනවා දැන් මේ උද්ඝෝෂණය කරන අයට පොළු පූජාව දෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. දැන් දේශපාලඥයා කියන්නේ අපි ජනතා නියෝජිතයෝ. එනිසා ජනතා නියෝජිතය විදිහට ඔබ ජනතාවත් එක්ක එකතු වෙලා දැන් සූදානම් වෙන දෙකයි දෙකේ දැන් ඔය අපේ වයසක අම්මලා වයසක තාත්තලා අසරණ වෙච්ච අය උදේ පාන්දර රෝහලට ඇවිල්ලා පොලිමේ ඉඳගෙන දැන් කියනවා අනේ මුන්ට හෙන ගහන්න අපිට වේලාසනෙක කියන්න ඕන මේ මේ මේක වැඩ වර්ජනය කරනවා කියලා. අපි අමාරුවෙන් එනවා බෙහෙත් ටික ගන්න තුන්ඩු කෑල්ල ලියව දෙනවා ප්‍රයිවට් ගිහිල්ලා ගන්න කියලා. මේ මේ පරිගන්නේ කාගෙන්ද? මේ දේශපාලඥයන් එපා ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් පරිගන්න ඕන ඡන්දයක් එනවා. අතිගරු ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් බෙසිල් රාජපක්ෂ මහත්මයාගෙන් පෞද්ගලිකව අපෙන් පසුපෙලින් අපේ හඬින් අපෙන් පලි ගන්න ඕනේ නම් ඡන්දයක් එනවා. අන්නේ කතර කෑල්ලෙන් ඒ වෙලාවට ඒ පලිය ගන්න. එමෙ නැතිනම් අපිට මුහුණට මුහුණ අපිව සම්බන්ධ කරගෙන ඒ පලිය ගන්න. හැබැයි අහිංසක බෙහෙත් ගන්නෙ නැ ත්‍රිවිල් එකේ නැගලෙන අහිංසක ජනතාවගෙන් පලි ගන්න හදන්න එපා. තමන්ගේ දේශපාලන වියරුව වෙනුවෙන් දේශපාලන පරමාර්ථය වෙනුවෙන් පිටරටින් ගලාගෙන එන ඩොලර් ටික නිසා දැන් අද ඩොලර් මාෆියාවක් යනවා අපි තා පැහැදිලිවම දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ සහ සජිත් ප්‍රේමදාස මහත්තයලා මේ වැඩ කරන්නේ කොහොමද කියන කාරණාව අපි තා හොඳට දන්නවා. ඉතින් ඒ නිසා අපි සූදානම් මේකට නායකත්වය ලබා දෙන ආණ්ඩුවද විපක්ෂයේද දේශපාලනයේද අපේ අනාගතයේද කියන කාරණාව සියල්ල පසුකින් තියලා ආදරණීය රටේ ආදරණීය අම්මල තාත්තලට මතක් කරනවා. බිත්තර පූජාවෙන් ආරම්භ කරා ගල් පූජාවෙන් ආරම්භ කළා වගේම පොළු පූජාව දැන් මේ 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 උද්ඝෝෂණය කරන අවස්ථාවාදී දේශපාලන හෙංචයියන්ට විරුද්ධව පොළු පූජාවේ කාර්ය ආරම්භ කිරීම සඳහා කාලය ඇවිල්ලා තියෙනවා. අන්න ඒකට අත්වැල් බැඳගමුයි කියන ආරාධනාවත් මේ අවස්ථාවේදීම අපි